මම එනකොට ස්ටෙන් දැම්මේ මේ රජේ රෝහල් වලට ආපු කට්ටියකින් 103යි. ඒතකොට 97කට මොකද වුනේ? 97න් ඕනනම් 102ක් දෙවනි හාට් ඇටැක් එක හැදිලා ඇවිල්ලා රෝහල්ට ආවම් කියන්නේ නැති. දැන් කලින් ගිහිල්ලා දැන් ස්ටෙන් දාන්න බෑ. දැන් ඕපන් හාට් සර්ජරි කරා. බයිපාස්. මේක තමයි නිදහස් සෞඛ්‍ය කිව්වට මේ රටේ තියෙන නිදහස් සෞඛ්‍ය. අද කිසිම මිනිහෙක් ඒ තත්වයකට පත් වෙන්නේ නැහැ. මතක තියාගන්න අද මේ ඇඳන් එකකවත් ඉන්න මිනිහෙක් අඬන්නේ නැහැ. එදා ස්ටෙන්ට් එක දෙන්නේ කියලා ස්ටෙන්ට් එකේ ගණන් අහලා මේ ඇඳන් වල තුන් කාලක් මිනිස්සු ඇඬුවා. ඒ මොකද ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට සල්ලි නැහැ ඒකින්ද මැරෙන්නේ. ඒක තමයි යථාර්ථය. අද ස්ටෙන්ට් ඔක්කොම නිකන් මතක තියා. අහන මිනිස්සුන්ට කියන්න ඔය අහන මිනිහත් කවදා හරි ස්ටෙන්ට් එකට යනවා. අපි කාටවත් මෙතනින් බේරෙන්න බෑ. සමහරුන්ට ප්‍රශ්නයක බැරෑරුම්කම තියෙන්නේ Tamanට වැදුනහම විතරයි. නමුත් අපි දේශපාලනයේ අනුන්ගේ දුක අපිට දැකලා තියෙන බොහෝ තැන්වල අපි උදව් කරලා. මෙම අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාද අදහස් පළ කළා. මමත් ප්‍රාර්ථනා කරනවා මේ රටේ ඊළඟ රාජ්‍ය නායකයා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ඉක්මන් කේන්තියක් නැති නායකයව සහ ආණ්ඩුව විවේචනය කරනකොට ඒ විවේචනයට කන් දෙන්න බැරුව වෙනත් මාර්ගවලින් මහ ජනතාවර සහ විශේෂයෙන්ම මාධ්‍යවේදීන් හිරිහැර කරන කෙනෙක් නම් මේ රටේට එන්න එපා කියන එක තමයි මම ප්‍රාර්ථනා කරන්නේ.